සීයකටවැඩිය මිනිස්සු ඝාතනය කරා වෙඩි ඕපන් ෆයර් කරලා ටැංක්ස් දාලා නිකන් මේ ලොකු ටැංක්ස් තියෙන ටැංක්ස් මිනිසුන්ගේ උඩින් දාලා මැරුවා දෙකක් ඊට පස්සේ වල්වැටි තුරයි වල මැරුවා ඒකත් ඒ වගේ 100 සී ගණනක් මිනිස්සු ඉතින් මේව ඔක්කොම IPKF කරපු දේවල් නමුත් යුද අපරාධ කියලා කතා කරන දෙමළ දේශපාලඥයෝ අද වෙනතුරු ඉන්දියා නමුදා කරපු යුද අපරාධ ගැන කිසිම තැනක වචනයක් කතා කරලා නැහැ මං වගේ අනන්ත අප්‍රමාණ සාමාන්‍ය ජනතාවට මේ ඉන්දියා නමුදාවෙන් ගොඩාක් හානි වෙලා තියෙනවා ඒ වගේම LTT සංවිධානත් ඒ වගේ අනන්ත අප්‍රමාණ යුද අපරාධ අතුරුදාන් කිරීම ඔක්කොම කරලා තියෙනවා මෙතන ඉන්නේ මගේ මා අම්මගේ සහෝදරයෝ දෙන්නෙක් තව එක්කෙනෙක් ඉන්නවා අපිට මේ බැනර් ගහගන්න මගේ බිරිඳගේ තාත්තා මේ අය අතුරුදාන් කරේ LTT මගේ ගෙදර තුන් දෙනෙක් අරන් ගියා තාම දන්නේ නැහැ මේ තුන් දෙනාට මොනවද වුනේ කියලා මේගොල්ලන්ව තියන් හිටියේ තුනුක්කය කියන ටෝච කැම්ප් එකක් තිබුණා LTT කැම්ප් එකක් ඒ කඳවුරක අන්තිමට දැකපු මිනිස්සු ඉන්නවා දැන් මේගොල්ලන්ව අතුරුදාන් කරපු අය පුනරුත්ථාපනයට කීල්ල ඇවිල්ල එළියේ ඉන්නවා අපිට පෙනිපෙනි අපිට අසාධාරණ කරපොය එතකොට LTT කරපු මේ විනාශය මේ යුද අපරාධය මේ අතුරුදාන් කිරීම ගැන කිසිම වචනයක් කොතනකවත් දෙමළ දේශපාලඥයෝ කතා කරලා නැහැ හැබැයි රාසමාණිකම්ලා කතා කරනවා පාර්ලිමේන්තු ඇතුලේ ඉන්දියා මේ චීන රජයට විරුද්ධව ඒ කියන්නේ කිසිම දේශපාලඥයෙක් අපි දැනතුරු කිසිම MP කෙනෙක් රටක් අල්ලගෙන කවදාවත් බනින්නේ නැහැ හරිද එතකොට මෙච්චර අපරාධ කරපු ඉන්දියන් අමුදාව ගැන ඉන්දියන් ආණ්ඩුව ගැන ඉන්දියන් රජය ගැන කතා කරේ නැහැ LTT ගැන කතා කරේ නැහැ හැබැයි චීන රජය ගැන කතා කරනවා. එතකොට පෑදිලිව අපිට කියන්න කැමති මේ දෙමළ දේශපාලඥයෝ එදා ඉඳලා අද වෙනතුරු වැඩ කරන්නේ ඉන්දියන් අජෙන්ඩා එකට. ඒ ඉන්දියන් රජයට ඕන විදිහට, ඉන්දියන් ජනතාවටත් නෙමෙයි. ඒ ඉන්දියන් රජයට ඕන විදිහට තමයි මේ අය මේ වැඩ කරන්නේ. ඒකින්දා මේක තමයි මේ අපේ ඔය ඉන්දියා 13 වෙනි සංශෝධනය ගැන තියෙන කතාව, අපේ කතාව. ඒකින්දා අපිට ඉන්දියන් රජෙන් අසාධාරණ වෙච්ච මිනිසුන්ට ඉස්සල්ලාම කම්පන්සේෂන් දෙන්න ඕනේ. අපේ අයට මොකද්ද උනේ කියන එක අපි දැනගන්න අපිත් කැමති. ඇයි ඉන්දියා නමුදා මේක කරේ කියලා. එකම වාදන්නවද දැන් තම එක රටක ඇතුළට ඇවිල්ලා ඒ රටේ මිනිසු මරලා මරපු අයට කිසිම සෝනක් නැහැ යාපනයේ. අපේ මාමලාට කිසිම එකක් නැහැ. හැබැයි ඉන්දියන් අමුදාවට සෝනක් අදලා තියෙන පළාලියකේ. දුවේ දන්නව ඇතිනේ වැරද්ද ඇයි සර් මහත්තයා රටේ ඉඳලා සල්ලි එවන්නේ උන්ඩියල් හරහානේ රට සල්ලි මෙහෙම වෙන එක නීති විරෝධී කියලා අපි දැනන් හිටියේ නෑ සර් මහන්සිය නුඹේ මුදල් නීති විරෝධී වෙවීමෙන් පවුල් උදවියත් අසරණ වෙනවා ඒ නිසා වැදගත් විදියට උපයන මුදල් බැංකුව හරහාම ගෙදරට එවන්න ඔබ වෙනුවෙන් විදේශ සේවා නියුක්ති කාර්යංශයේ පණිවිඩයක්